ඉතිහාසයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ද පනතක වගන්ති 9ක් සඳහා පාර්ලිමේන්තුවේ 3 දෙක පමණක් නෙවෙයි ජනමත විචාරණයකට අවශ්‍ය බව පෙන්වු කර තිබෙනවා. මේකෙන් කියන කුමක් අප විසින් සහ අනිකුත් සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ගියේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතව තිබුණේ විවස්ථාවට පටහැනි අපේ රටේ මූලික නීතියට පටහැනි පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ වග විභාගයට ලක් කරලා තිබෙන්නේ මේ පෝර්ට් සිටි පනත විවස්ථාවට පටහැනිවන්නේ කෙසේද යන කරුණ පමණයි. හැබැයි මේ පෝර්ට් සිටි පනත දේශපාලනික හොඳ නරකද ආර්ථික මෝෂණ හොඳ නරකද ඒක වග විභාගයට ලක් කරන්න අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය. මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රාජපක්ෂ පවුල දීපලක් ඇටෝනි බලපත්‍රකින් කාට හරි පැවරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ උත්සාය අනිවාර්යෙන් ආණ්ඩුව අකුලා ගන්න සමාජයේ විශාල සංවාදයක් ඇතුළේ සම්මත කරගත යුතු පනතක් හෙටානිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ධර්මයේ උත්සාහය නතර කරන්න කියන ඉල්ලීම තමයි අපිට අවසාන වශයෙන් ආණ්ඩුවට කියන්න තිබෙන්නේ. තුනෙන් දෙකේ බලයක් සහ ජනමත විචාරණයක් සම්බන්ධ වේවා අපි සංශෝධනය කරන්න එකඟ වෙලා තියෙන මේ උසාවියේදී. ඒ නිසා අද මේ සංශෝධන කැබිනට් එකට දාන්න අපි එකඟ වෙලා තියෙනවා. අපේ නීතිඥයෝ නීතිපතිතුමා මේ සංශෝධන ටික කැබිනට් එකට ඉදිරිපත් කරලා හෙට දවසේ පාර්ලිමේන්තුවේ මේක විවාද කරලා සහ අනිද්දා දවසේ කියන්නේ බදාදා දවසේ බ්‍රහස්පතින්දා විවාද කරලා මේක සම්මත කරගන්න අපි. මේ වගේ වෙලාවක විශේෂයෙන්ම ලෝකේ විශාල බල අරගලයක් මෝදු වෙමින් පවතින වෙලාවේ අපි එක බලවේතිකුට පහසුකම් සැපයීම හරහා ලෝක අනිකුත් සියලු බලවතුන් අපිට එරෙහිවත් ක්‍රියාත්මක වීමට ආරම්භ වෙන එක අපිට වළක්වා ගන්න බැරි වෙනවා. අනිත් එක මේ පනත් කෙටුම් පත ජනාධිපතිවරයා විදිහට ඔහුගේ බලතල භාවිතා කරලා පළකිරීම තුළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනකොට මේ පනත් කෙටුම් පතේ බොහොමයක් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි කියලා, ඒ කියන්නේ ජනාධිපතිවරයා හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළයි කියන තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයට එළඹිලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව බලයට ආවේ අපි කිසිම දෙයක් මේ රජයේ දේපල කාටවත් විකුණන්නේ නැහැ කියලා. අපි කියන්නේ ජනමත විචාරණයකට හරි යන්න කියලා. ජනමත විචාරණයකට යන්න පුළුවන් තත්ත්වයක් නැහැ මේ තියෙන කොරෝනා වසංගතයත් එක්ක. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම කල් දාලා මේක සම්බන්ධව පැහැදිලිව ජනතාව තුළ සංවාදයක් ඇතිකරන්න අවස්ථාව සලසා දෙන්නයි කියලා අපි කියන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.